ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය විදිහට අපි ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලකුණු 952ක් ලබාගෙන දැන් අවුරුදු 24ක් වෙලා. එදා තරගයේදී තමන්ගේ මංගල ටෙස්ට් තරගයට සෙල්ලම් කළ මහල ජයවර්ධන්ට මේ තරගය ගැන අපූර්ව මතකයක් තියෙන්නේ. ප්‍රවීණ මාධ්‍යවේදී අසම් අමීන් පසුගිය දවසක මේ මතකය ගැන කතා කරන්න මහල එක්ක තිබුණු සංවාදයකදී මහල එදා මතකය හරි අපූර්වට විස්තර කරලා තිබුණා. එදාම පිටියට එද්දී ඉන්දියාවේ පන්දියවන්න හොඳටම හෙම්බත් වෙලා හිටියේ. ඒ වෙද්දී සනත් අයියා ලකුණු 300ක් ගහලා, රොෂාන් අයියා ලකුණු 200ක් ගහලා, අරවින්ද අයියා ශතකයකට යන ගමන් හිටියේ. ඉතින් අලුත් ක්‍රීඩකයෙක් විදිහට මට ගොඩක් ලේසි වුණා ඒ වෙලාවේ පිටියට යන එක. එදා තමන්ගේ මංගල ඉනිමේදී මේ තරුණ ක්‍රීඩකයා අර්ධ ශතකයක් ලබා ගන්න සමත් වෙනවා. ඉන්දියා කණ්ඩායමත් පළවෙනි ඉනිමේට ලකුණු 537ක් අරගෙන තමයි අපිට පන්දුවට පහර දෙන්න ආරාධනා කරන්නේ. සචින්, සීදු, අසුරුදීන් ඉන්දියා ඉනිම වෙනුවෙන් ශතක ලබා ගන්න සමත් වෙනවා. ඒ විදිහට ප්‍රතිකරුවන්ට ගොඩක් හොඳ තනතිල්ලක් තමයි එදා කෙත්තාරාම ක්‍රීඩාංගණයේ තිබුණේ. ඒ නිසා අපිට තරගේ ජයග්‍රහණය කරන්න තිබුණු ඉඩ අඩුයි. කොහොම වුණත් එක දිගට ඉන්දියා කණ්ඩායම පන්දු රකින කණ්ඩායම් විදිහට පිටියේ තියෙන එක සදාචාරාත්මක නැති නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 952ක් වෙද්දී ඉනිම අත්හිටවන්න තීරණය කළා කියලා තමයි මහල කියන්නේ. ඒ තරගයේ තනතිල්ල දැන් අධිවේගී මාර්ගයේ වගේ කිසිම කඩතොලුවක් තිබුණේ නැහැ. ඉතින් අපි ඉනිම අත්හිටවලා ඉන්දියා කණ්ඩායමට ආරාධනා කරලා ඔවුන් අඩු ලකුණු ගානකට දවා ගන්න පුළුවන් වෙයි කියන දේ කොහොමවත් කරන්න බැරි දෙයක් කියලා දැනගෙන හිටියා. ඒත් ඉන්දියා කණ්ඩායම ඒ විදිහට ලොකු වෙලාවක් පන්දු රකින කණ්ඩායම විදිහට පිටියේ තියෙන එක සදාචාරාත්මක නෑ කියලා අපි හිතුවා. අපිට ලකුණු 18 යන්න තිබුණත් නොයන් එක හේතුවක් තමයි ඒක. අනිත් එක ඒ වෙද්දී ප්‍රේමදාස පිටියේ තිබුණේ ඩිජිටල් ලකුණු පූර්වක් නෙවෙයි. ඒකේ උපරිම ලකුණු 999 තමයි සටහන් කරන්න පුළුවන්කම තිබුණේ. අපි ලකුණු 10 ගත්තා නම් ලකුණු පූර්වේ ඒක සටහන් කරන එකත් ලොකු ගැටලුවක් වෙනවා. ඕවා නිසා තමයි අපි 952 නතර වුණේ. ඔය විදිහට තමයි අපූර්ව තරගයක් ගැන මහල මතකය අලුත් කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.